ඉන්නේ අපේ රටේ පුරොවැැසිියෝ ඉතා දීර්ඝ කාලීන අරගලයක් කරලා එවගේ අපේ රටේ තරුණ අරගලකරුවෝ කැපවීමෙන් යුතුව බොහෝ දේ කැපකරපු අරගලයක් ඇතුළේ අපි යම් ජයග්‍රහණයක් ලබල තියෙන. එනිසා අපි කියන්නට කැමති මේ වෙලාවේ රට පාලනය කරන සහපාලනය කරපු දේශපාලයක් ඥන්ට මේක අපිට තමුන්න්නාන්සේලා දීපු ජයග්‍රහණයක් නෙවෙයි ඒ අරගල කරලා ගත්ත ජයග්‍රහණයක්. එනිසා මේ ජයග්‍රහණයේ සැකසංකා තියාගන්න අපිට හැකියාවක් නෑ. මේ වෙලාවේ අපිට මතුවෙන සැකසංකා කිහිපයක් අපි ඉදිරිපත් කරනවා. අපේ රට ගොඩගන්නට ඕන කියන ප්‍රාර්ථනයක් එක් අප ඔබ පිළිතුර බලාපොරත්තු වනවා සහහි පිළිතුරු පිළිගැනීමටත් අපි අපේක්ෂාවඉන්නවා හරිවිදියට පිට පැහැදිලි කරනවා. පලවෙෙන තමයි ජනාධිපතිවරයා ඉල්ලාස් සෙන්ඩ. හතරක කාලයක් ගන්න. මේ දිනහතරක කාලේ ගන්නි කුමක් සඳහාද. මංහිතන්නේ මේ වෙනකොට මේ දිනහතරක කාලය සම්බන්ධෙන් කතානායකවරයා කියලතිය නො. හමුුද අපපතිවරයා කියලතියනවා. ඒවගේම මාණ්ඩලික ප්‍රධානයා කියලති නවා. එනිසසා අපි කැමති. මෙරට මිනිුස්සුන්ට අරගලය දිනපු අරගල කරලා ජයග්‍රහණය කරපු අපිරටේ තරුණ පරම්පරාවට ඔබගේ පැහැදිලිකිරිම හමි දිරිපත් කරන්න. අපි ඊට පස්සේක ගැන කතා කරන්න. අපිට පේන විදිහයට සැකසංකා මතුවෙන තැනක් තමයි ජනාධිපතිවරයා දවරුන්න්න නැකතක් ඔොයා ගත්තට. ඒක කාගෙන් හරියාගන වෙලාවදාගත්තට ජනාජිපතිවරයායට මේ තියන තත්ත්වය යටතේ ඉල්ලාස් වෙන්න ැකතක් අවශ්‍යන. එනිසා දිනාහතරක කාලයේ ඔබ කුමක් නිසා ගත්තාද කියන කාරණාව පිළිබඳව අපි කැමති දැනගන්.ඒවගේම මේ පාර්ලිමේන්තුව ඉන්න පක්ෂ විපක්ෂ මේ පාලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ අරගලය විසින් අරන්දුන්නේ සුවිප්ප එකක් නෙවෙයි. මේරට නැවත පරිවර්තනය කරන්න තියෙන කෙටි කාලින වගකීම. තුොර මෙන්න මේ කෙටි කාලින වගකීම විෂ්ට කරන්නේ කොහොමද කියන එක මේරට දේශපාලන පක්ෂ සහපාලිමේතු ඉන්නද දෙසි විසිපාගෙන් අපි දැ ගන්න කමතියි. ඔකද මේ මහොත වෙන කොටත් අපිට පේන නැහැ මේරට ඉදිරියට ගෙනයාම සහය ගොල්න්ගේ සැල සුමක් තියෙනවා කියලා අපිට පේනෙගොල්ලන්ගේ බලා අරගලයා. එනිසා. වර්තමාන අගමැතිවරයා ඉවත්වවැන්නේ කොහොමද ජනාධිපතිරයා ඉවත් වුණහම වැඩබලන ජනාධිපතිවරයා වෙන්නේ කෞද සර්ෝපාක්ෂික ආණ්ඩුවක් කදන්නේ කොහොමද. ඒ ආ්ඩුව අගමැතිවරයා වෙන්නේ කෞද. ඒ ආණ්ඩුවේ අගමැතිවරයා තෝරගන්නේ කොහොමද ඒ ආණ්ඩුවේ වැඩපිළිවල මොකද. මේක පාලිමේන්තුව ඉන්න දෙසී විශිපාගේ වගකීමක් අගමැතිවරයා දැනටයින් අගමැතිවරයාගේ වගකීමක් තවමත්. ඒ රදිල එන්න නාධපතිවරයාගේ තව්මත් වගකීමක්. එන් අපි කැමති මෙන්න මේ වග කියවුතු තත්ත්වය පිළිබඳව වහාම රටට හෙළිදරව කරන්න රට ගිනිගන්න එක නවත් අන්නට නං ඒ වගකිමිෂ්ට කරන්නටම වෙනවා. ඊළඟට අපි දැක්කා ඉතාම පැහදිිව ය දවසේද රනිල් වික්‍රමසිංහ වර්තමාන අග්‍රාමාතිවරයාගේ ගේ ගිනිගන්න. මේ ගෙරේ ගිනිගන්නේ බොහොම කෙටිකාලයක් ඇතුළට. මේ ගිනිගන්නා ගෙට, ග කියන්නට සිද්ධ වෙලා තියෙනවාන අරගලකරුවන්ට අපි ඉතාම පැහැදිලිවඒ ප්‍රතික්ෂේප කරමවා. විශේෂයෙන්ම කාගේ හෝ පෞද්ගලික දේපලාක් ගිනි තැබීම අපි තරයේ හෙලා දකිනවා. වගේම ඒ ගිනි තැබීමට මෙරට තරුණ අරගලකරුවන්ට නම් කරනවාන මෙරටේ තරුණ අරගලකරුවන් පිටඒ ගිනි ැ පිට පටවන්න උත්සා කරනවා නම්. ඒකත් එක හා සමානව අපි හෙලා දකිනවා අපි නිකරනවේ හෙලා දකින්නේ. විශේෂම අපිට පේනවා මේ ගිනි තැබීම යට අප හැදිරිී චිත්‍රයක් තියෙනවා. තාරණ කහිපයක් මම කියන්න. එකක් තමයි මේ ගිනි තබන ගට ගිනි තබන්නට පෙර ජනමාද්‍යයට එලව එලවා පහර දෙෙනවා. ජනමාධ්‍ය මුක්ත කලාපයක් බවට පරිවර්තනය කරනවා යකට වැටක් ජනමාධ්‍යයට එරෙහිව නිර්මාණය කරනවා. අපි දැක්කා සිරස මාධ්‍යවේ දීන්ට කොහොමද ගහල තිබ්බේ පන්න පන්න ගහල තිබ්බේ වගේ මනිත් මාධ්‍යවේ දීන්ට දහල තිබ්බේ කොහොමද කියලා. මේ එකක අරමුණ ජනමාධ්‍යය මුක්ත කලාපයක් බවට මේක පත්කිරීම. ඊහනඟට ප්‍රශ්නය තමයි මේ විදි ආරක්ෂක වැටක් යොදපු. ලුවලින් ගහපු පෙල්ල පෙල්ල හන්ඩ පාගේ අත්ති මධ්‍යවේදීට හපුතරමේ ආරක්ෂාව යොදවල තිබ්බ ඒවෙලාවේ ඒ ආරක්ෂාව බාරහිටය නිලධාරියා කවරන් හෝ. එච්ච ආරක්ෂාව ගැන උනන්දුනං මේ ගෙට ගිනිතියන්නේ මනිස්සන්ට කොහොමද ඉඩෑරි. මාධ්‍යවේදිීට රිංගන්ඩ බැරි වැටක්කදපු ජනමාධ්‍යවේදියටට පුළුවන්ද. ආරක්ෂක නිලධාරියාට ප්‍රධානියටට පුළුවන්ද ගට ගිනිතියන එක්කෙනට මේ විදියටට ලේසිෙන් ඇතුළ වන්නද. තුංගෙනනි කාරණාව තමයි. මේ ගිනිි ැීම පිටි පස්සේ අපිට ඉතා පැහැදිලිවම පේන දෙයක් තමයි. අපිට පැදිලිවෝම් පේන දෙයක් තමයි. මේ ගිනිි තැබීම සිද්ධ වෙන ක්‍රමවේදය පිළිබඳව මේ ගිනි තැබීමට ගත වෙන කාලය පිළිබඳු. ඉතාම ලේසියෙන් අපිට පුළුවන් බලාගන්න. ඉතාම හොඳින් දැවෙන සුළු හියිල න් ්‍රේම්ම බල එමනැත්තං වහා ගිවියන් ගිනිී ඇවිලෙන සුළු රවක් ොෝල මේ ගට ගනි තිරදනවා නත් චරවේගෙන් මේ ගෙට ගිනි ගැනීම සිද්ධ වෙන්න නෑ. එකොට ඒ කාරණ තුනත්ෙ කිට විශේෂයම මතක් කරන්න වෙනවා. අපි ඒ මොහොතේ අපිත් එක්ක හිටපුූ අප සහෝදරයන් කියීනවා අඇ වෙලාවේ. ගිනි තැමීමට පෙර ලයිට් ග්‍යා කියලා. අපිට අග්‍රාමාත්‍යවරයාගේ නිස ගිනිගැමීමට පෙර ලයිට් යනවන ජෙනරේටරයක් නැද්ද. අගමැතිතුමාගේ නිවසේ ලයිට් කපනවාද. මේගේ අප හදදි චිත්‍රයක්. මෙතන පැහැදිලියොම තියනවා. එනිසා අපි ඊළගේ තමයි මේක අපේ රට අරගල රුවන් පිට පටවන න අපි කියවා රටේ ජධිපති මන්දරිය අ දන් ගිගන්න ඕොන ටේ ජාතිිපති ේකම් කාර යාලයක් ගිනිගන්න ඕනේ අරලියග න්දිරියයක් ගිනිගන්න ඕන එම ිනි රගන නෑ. ඔබ දක් වෙන එකක්ති ජනධිපති මන්දදිරය තිබ මුදල් නෝට්ටු පවා එක ගැනලා නැවත බාරන්න තරන් සංඥමයක් තිබ්බා. මේ රටේ ඒ අරගලයම හෙපු තරුණු අරගලකරුවන්. එනිසා ඉතා පැහැ දිලිව මේක යම් කුමන්ත්‍රනයක කොටසක් එනිසා අපපි පලවනියම කියනවා වගකීමක් වහම මේ ගිනි තබපු කණ්ඩෑම හෙළිදරව කරන්නන්නේඒ කෞද කියන එක විමර්සනය කරන්න. නිය අපි තරේ හිෙලා දකිනවා ගිනි තැබීම එවගේම ගිනි ැබීමේ වගගේ මරගලකරුවන් පිට පැටවීම ඒවගේ අපි තරේහිලා දකිනවා මාධ්‍යවේදීන්ට පන්න්න්නා පන්නා පහරදීම. ඒ සම්බන්ධය ඒ ආරක්ෂක ප්‍රානයට විුදධෝ වි්‍යානු කූල කටයුතු කරීම පිළිබඳව අපි බලාපොරොත්වයවා ප්‍රසිද්ධ ප්‍රකාශ අපෙරට ආරක්ෂකංන්ස. උනුසම්පුවත් එෙසනින් දැනගන්න ලක්බෙෙනන අපි සබස්ක්‍රයිබ් කරන්න. joint ब лайк करන්න, കमे කන්න, ശයා කna தමത කniपा.